ට අඩු නැති උසස් පෙළ යිCT ප්‍රෂාන් රෝ ලංකා දකුණු පලාාත් පළමුුව නියා සමගින් මෙවරත් වැඩිම ඒ හාබී ප්‍රතිශතය වසර අටක් දෙවනේ ප්‍රථම දෙවන. තෙවන ස්ථාන හැට හතරක් සමකින් දිවනේ ප්‍රමුක්ඛ ප්‍රතිඵල බිටි කළ පොටස් අඩු නැති යිCT පාටමාලාව සත්රතංගල්ල දැක්ම මාතර සක් යතිස්ස ඔොටස් අඩු නැති උසස් පෙළ යිCT පෝෂාන් රෝලංකා හොඳයි සුභ දවසක් සියලුඹ දෙනාට මේ දවස්වල. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලැබුණු දවාදරුවන් උසස් පෙළ පන්ති සොයාගෙන යනෝ. එයාල උසස් පෙළ විශේධාරාවන් තෝරාගන්න විවිධ තීරණ ගන්න. ඉරිින් සමහරය උසස් පෙල විශේධාරාවන් තෝරගන්නවා තමන්ගේ අයියාකා හෙමනැත්තන් අල්ලොප ෙදර අහියාල්ලොපකෙතර නංගි එමන තමින මේ ගමේ කෙන. විශේදධරාව කරයයා ශ්ව විදල ප්‍රවේශය ලැබුණ ඒ නිසා තමන්ගේ විශේධාරාව තෝරගන්න අන්නේ විෂයන්ම එරි විවිධ හේතුන් මත මේ වෙන විට සාමාන්‍ය පෙළ සිසුන් ප්‍රතිපල අවට පස්සේ තමන්ගේ විශේධාරාව තෝරගන්නවා එරි මම හිතුවා තමන්ගේ විශේධාරාව තෝරගන්න වැදගත්ම සංකල්ප මොනවද විශේදාරාව තෝරගන්නකොට බලන්න ඕන කවරුණු කවරේද යන සංකල් පය ඔබට පැහැදිලි කරන්න මංහිත න එ ඔබට වඩා වැදගත් වෙනවා ඔබගේ අනාගත විශයධාරාව තීරණය කරන්න අනාගත ගමන තීරණය කරන්න හොඳයි සාමනින් උසස් පෙල කියල කියන්නේ ජාතික විභාගයක් ඔබ මුහුණ දෙන තුන්වෙනි ජාතික විභාගය ඒ උසස් පෙල විභාගෙන් පස්සෙ තමයි ඔබගේ අනාගතය කුමන දිශාවටද හැරෙන්න්නේ කියල තීරණය කරන්නේ ඒ අනුව ඔබගේ රැක ඔ වැඩ කරන සේශ්‍රය ඒ හැම්ම දෙයක්ම වෙනස් වෙනවා උසස් පෙළ මත උසස් පල පාස්සලා විශ්විදධර් ප්‍රවේශයයි එයනෝ රැකයා වෙළඳ පොළට ඒවි එ අන ඔබ යොමුවන රැකයා සේශ්‍රය ීරණය වෙන්නේ උසස් පෙළ සමගින් තමයි ඉදි මෙන මේ විදිට ජීවිතේ ප්‍රධානම අවස්ථාවක් ප්‍රධානම සන්ධස්ථානයක දී ඔයාල තීරණගන්න ඕන කොහොමද කියෙනක තමයි අද දවස මේ වැඩස්ටහන අපි සාකච්ඡා කරන්නේ හොඳයි ඇයි අපි උසස් පල කරන්නේ සරල ප්‍රශ්නයන් ඇයි අපි උසස් පෙළ කරන්නේ උසස් පෙළ කරන්නේ විශ්වවිදල ප්‍රවේශයක් ලබන්න විශ්ිවිදල ප්‍රවේශයක් ලබන්නේ මොන විශ්වවිද්‍යාලට ප්‍රවේශය ඕන වෙන්නේ. ඔබට අදහක්තිය නොන මොන විශ්වවිද්‍යාලයද. ඇයි ඒ විශ්විවිද්‍යාලට යන්නේ මේ උපාදිය කරන්න ඇයි ඒ උපාදිය කරන්නේ මෙන්න මේරැකයා සඳහස් සුදුසකම් ලබන්න. ඒ අනුව ඔබට ලැබෙවි වැටුපක්. එහෙ ම නං ඔබ බලන්න ඕන ඔබගේ අනාගත ඉලක්කේ කුමන රැකියාවද. එ ඒ තමන් කැමැත්තන තමන්ගේ කැමැත්ත තමන් මෙන්න මේ සේශ්‍රයේ රැකයා සඳහා තමන්ගේ කැමැත්තක් තියෙනවා. එනම් පුතේ එක සංකල්පැයත් තමයි තමන්ගේ කැමත්ත මෙනි මේ සේශ්‍රයේ රැකියාව සඳහා තමන් කැමති. ඒ රැකියාවට එන්න එහමනං උපාධි සුදුසුකමතියෙන් නොනනේ ඒමනං අපි ඒ රැකියාව සඳහා සුදුසුකම් ඒ රැක්‍යාව සඳහා තියෙන් ඕන සුදුසුකම් අපි ලයිස්තුවක් ලියන්න පුළුවන්නේ දැන් අපි බලාපොරොතුන රැකියාව සඳහා සුදුසුකොම් ලයිස්තුවක් අපට ලියන පුොළුවන් එන ඒ සුදුසුකොම් ලැස්තු එකක් වෙන්න පුළොන් උපාදිය යම් කිසි උපාදිය එ ඒ උපාදිය ලාගන්න ඕනු මොන විශ්ව විද්‍යාලයෙන්ද විශ්වවිද්‍යාද විශ්වවිද්‍යාලය ත ඒ විශ්විවිද්‍යාලට එන්න නම් උසස් පෙල ප්‍රතිඵල ඒලවල් ප්‍රතිඵල ත මේ විශ්වවිද්‍යාලට එන්න ඕන මේ උපාදිය ගන්න එනම් මේ විශ්ිවිද්‍යා මේ උපාදී සඳහා තිබ යුතු උසස් පෙල ප්‍රතිඵල ඔබ හඳුනාගන්න ඕන ඒවාගේම උසස් පෙල විශයන්න උසස් පෙල ප්‍රතිඵල හා විෂයන් ඔබ හඳුනාගන්න ඒ අනුව ඔබගේ විශෂයධාරාව ඔබගේ විෂයධාරාව තීරණය කරන පුළුවන් දැන් හරියට තො ඔබගේ විශෂය දරාව දැන් තීරණය කරන පුළුවන් ඔහට තියෙන් වොනමින් දුර ඉලක්කේ ඔබ අනාගතර බලාපොරතුන් රැකියාව ඒ රැකියාවට මොනොදතියනුන් සුදුස්කම් හොයා ගන්න. ඒ සුදුස්කොම් අතර එකක් ප්‍රධානම සුදුසුකමක් තමයි උපාදිය ඉට අමතරව තව වෘතිය සුදුස්කම් ගණනාවක් තියෙන පුළුවන්. එනම් අපි උපාදය ලබන්න නම් මේ විශ්ිවිද්‍යාලට එන්න ඕන. ඔබ දැනගන්න ඕොන මේ ඒ උපාදිය තිබෙන හොඳම විශ්විවිද්‍යාල එ ඒ විශ්විවිද්‍යාල වලට තමයි ඔබ ප්‍රවේශය උත්සාහ කරන්නේ ඒනම් ඒ විශ්විවිද්‍යාලයේ උපාදී සඳහා තිබිතු ප්‍රතිඵල ඒ ප්‍රතිඵල ගන්න නම් කුමන විශ්‍යන්න එක්කද ඒ අනුව තමගේ විශේධාරාව තීරණය කරන්න එතවට ඔයාල අද ඉන්නේ විශේධාරාව තීරණය කරගන්න නේන ඩැන් එ නම් ඔබට විශේධාරාව තීරණය කර ගන්න යම් සංකල්පයක් ොයාල සතු වෙනෝනි තමන් අනාගතයේ රැක්‍යියවත් එක හිතන්න. ඒ අනුව ඊට පස්ස යාලගේ වැටුප තීරණය වේවිනි රැක්‍යාවත් එක වැටුප තීරණය වේවිනි දැන් ඊළඟදේ තමයි වර්තමානයේ රට්ටේ තියන උද්ධාමනය ජීවන වියදම නිසා ගොඩක් ගැටලු තියෙනවා එක ගොඩක් ඔයාලගේ දෙමෝපියෝ දන්න සංකල්පයක් ගොක් වා දෙමමාවපියෝ ගොඩක් ප්‍රශ්නවලට මේ දවස මූුණ දෙන ආර්ථික මේය ගැටලු. සමහිට ඔබටත් ඒ ආර්ථික මේ ගැටළු දැන්න නොහොටම බස්ගාස්තු වැඩිවීම, යාලට මෙිලදී ගන්න තින පොත්ව භාවිතාකන පොත්ත පත්තට යන වියදම ඇඳඋම්වලට යන වියදම වට ගොඩක් ලොකුවට දැන් නොමේ දවස්සල. ල හිතනවනං ඉදිරියේදී ඔය වියදම ක්‍රමයෙන් අඩුවයි කියලා ඒ අපට විශ්වාස්ස තබන් අමාර්වී. එහෙමනං ඊළඟදේ තමයි, මේ කාලේ ගොඩක් මිනිසුන්ට ගොඩක් අයට තමන්ගේ ආර්ථිකය පිළිබඳ දරුණු ප්‍රශ්න රසක් තියෙනවා. ඒවගේ එහෙමනම් පුතේ ඔයාල්ටත් යම් දවසක මේ ආකාරයෙන්ම ප්‍රශ්න වලට මූුණ දෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්නවට මුණ දෙන්න පුළුවන්. එහෙම නං යම් දවසකද ආර්ථික ප්‍රශ්න වලට මූුණ දෙන්න නම්. ඔයාල සතු හොඳ ආර්ථික පසු බිමක් තියෙන්න්න ඕනෑ එකන ඔබට හොඳ රැකියාවක් තියෙන්න්න ඕන එනම්ඒ රැකියාව ඉලක්ක කරලා උසස් පෙල විශයධාරාව තෝර ගන්න වනං ඔබ කවදහරි දවසක සාර්ථක වෙන්න පුළුව ඔබ ජයගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒඇනේ අනිවාරයම ඉහළම වැටු ලබන රැකයාශේශත්‍රයක් හිතන්න ට පුුවන් ඉහළම වැටුප් ලබන් රැකයාා ේත්‍ර මොනොද කියල සොයාගන්න ඒ පිළිබඳවත් ඉදිරියේදී විඩියෝ වැඩ ස්්‍රරන්් කීපයක් වට ලබා දෙන සූ දානම් ඒ අනු අපි විවිධ රැකයා ගැන ඒවායේ ලැබෙන වැටුප් ගැන ඒ රැකයා සඳහා ඔබ ලබාගන්න ඕන සුදුසුකම් ගැන වෙනවෙනම සාකච්ඡා කරුම් එතවට වාලට ගොඩක් ලොකු දැනුමක් ලැබේ වි කියලා පිහිතන මෙතනදී දැනටමත් වැඩිම වැටු පලබන රැක්යා සේෂත්‍රය බ අවිවාදයෙන් පත්වෙලා තියෙන්නේ නුදුකාංග සේෂ්‍රය. රුදුකාංග සේත්‍රයේ විදුධ ූ රැක්ක්‍යවන් තිෙනවා. මුුදුකංෙන්ජිනරු සෝට න්ජින් කැ එක අවස්ථාවක් විතරයි. ඉරි සෝය න්ංජිනියය කෙනෙක් ඉඳලා සෝය ඩිසයිනය කෙනෙක් සිස්ටම් ඩිසයිනය කෙනෙක් කැන්සල්ටර්න් කෙනෙක් උපදේශකවරේ දක්වා විවිධ වූ මට්තම්බල විවිධ වූ වැටුප් තලවල රැකයා තියෙනුම්. තවමත් වැටි නෝපවතින රැකයා සේත්‍රයේ තමයි මුරුදුකංග සේශ්‍රය රැකයා. ඒවගේම ලෝකේ ඉහළම වැටුප ලබන් රැකයා සේෂත්‍රවලින් ප්‍රමුඛස්ථානයක් මෘදුකංග සේෂත්‍රයට හිමි වෙනවා. ඒ නිසා ඔයල මරෘදුකංග ස රැකියාවක් ගැන ඉලක්ක කරලා ගේ විශේධාරාව තෝරගන්න එක මම හිතන ගොඩක් කාලව චිතයි කියලා.ල දක්ෂතාවයානට පුළුවන් ජීවිද්‍ය විශේධාරාව හදරන්න ඒ මනත්න් වලට පුළුවන් ඉන්ජනුරු විශේධාරාව හදරන්න ඇතැමිකුට පුළුවන් කලා විශේධාරාවන් වට එන්නම තවත් සමහරිකුට පුළුවන් වානිජ්්‍ය විශේධාරාවට පිවිසන්න ඒ ඔබගේ විවිධ වූ අරමුණු මත ඒ වගේම තාක්ෂණවේදය විශේ ධාරාව, ජයිවපදධති තාක්ෂණවේදයකින විෂේ ධාරාවලටත් පිවිසීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ කුමන විශේ ධාරාවන්නෙක් කාවත් ඔබ කැමතිනම් ඒ සේශ්‍රය තුළ මෘතුකාංග සම්බන්ධව උෘතියක් ළඟා කරගන්න ඔබට පුළුවන් කලාවිශයධාරාවන්නෙක්ක ඒවගේ තාක්ෂණය විෂේ ධාරාවන්න එක්ක, වානජ්‍ය විශෂය ධාරාවන්නෙක්ක එවන ඇතම් බෞතික විද්‍යා විෂයධාරාවන්නක්ක අපිගෙන ගානිත විශේධාරාව සමග අයිසිට වගේ විෂක් හදාරන්න පුළුවන් ඒ අනුව ඔබට පුළුවන් එහළම වැටුප් ලබන රැක්‍ය වෙළඳ පොලකට සුදුස්කම් ලබන්න ඒ වගේම තවත් විශේෂූ කරුණා අපි අවධානය යොමු කරන්න ඕන ඒකු මක්ද ල ඉන්නේ දෙදස් විසි දෙක අවසානයේ දෙදස් විසිතුට ආසන්නයි අපි බලමු ඔයාලගේ ඉදිරි කාලසීමාව උසස් පෙළ විභාගය ඉට පසේ උපාධී පාටමාලාසාහ රැක්කයා වෙලඳ පලට පැමිණන කාලය දක්වා අපි අවස්ථාතිික හොඳට බලුම් මෙ ඊට පස්සෙ ම පැහැදිල කරනම් මෙතන තින විශේෂම සංකල්පය හොඳයි අපි ඉන්නේ දැන් දෙදස් විසි දෙකේ දොලොස්විනි මාසය අපි කෙනෝ දෙදස් විසිතුන කියලගම් ඔල විභාගට පෙනී සිටින්නේ දෙදස් විසි හතරේ අගෝස්තු මාසේ. තොර මේ අනුව සාමාන්‍යයෙන් දෙදස් විසි අතරේ අගෝස්තු මාසේ දක්වා මාස විශ්සක වගේ කාලයක් තියනවා. උසස් පැළ විභාගට වලට මාස විශ්සක වගේ කාලයක් ඉතර වෙලා තියනවා උසස් පළ විෂයන්ට එක සම්පුණ ලෙස හදාරන්න. ඔ උසස් පෙළ දෙදස් විසිහතරය අගෝස්තු මාසලි වුවොත් සාමා්‍ය ලෙස නම් ප්‍රතිඵල එන්න ඕන දෙෙසැම්බර් මාසේ. එනම් විස්්සයි විසිහතරේ දෙෙසැම්බර් මාසේ ඔට ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් විභාගෙන් පස්සේ. ඇතැම්විට සමහර ළමයි පළමුුවරට පෙනීසිටල විශ්වවිදල් ප්‍රේශය ලබා ගන්න. එමන ත දෙවිනිවර එමන තන් තෙවිනි වර ඔය විදිට විභාග පෙනනිී සිචින පුළුවන් මම අපේක්ෂා කරන ඔයාල පුල් වරට උසස් පළ විභාග ලියලා එතිනින් සමත් වෙලා විශ්ිවිදල ප්‍රවේශය ලබා ගනීමි කියලා හොඳයි කෝමුණත් ප්‍රතිඵල ආබොත් ප්‍රතිඵල මත ඇපලිකේන්ස් ධාර්න වෙන්නන්නේ විශ්වවිද්‍යාල සඳහා දෙදස් විසි පහෙ පලිවිනි මාසේ. ඒ අනුව ඔයාලගේ ඇපලිකේන්ස් අයිුම් පත්‍ර පරීක්ෂා කරලා ඔබ විශ්වවිද්‍යාලවට බඳවා ගැනීම කඩයිම් ලකුණු නිකුත් වෙන කොට සාමාන්‍යයෙන් පවතින කාලයක් එක්ක දෙදස් විසි පහේ අගෝස්තු මාසිවත් වවිී සාමානයෙන් අගෝස්තුලට පෙර තමයි කට් මාර්ක්ස් කඩයිම් ලකුණු ඉදිරිපත් කරන්න තියෙන එතෙක් ඔබට විශ්ිවිදරල් ප්‍රවේශයක් ලැබිල නෑ. එත මේ අනුව කටෝෆ් මාක්ස් කඩයිම් ලකුළු දැනගැනීමින් පස්සේවාට තීරණය වෙනවා ඔබ කුම්මන්න උපාධිපාටමාලාවටද තෝරාගෙන තියෙන්න්නේ කියලා. ඒ අනුව ඔබගේ උපාධිපාටමාලා කටයුතු උපාධිපාටමාලා කටයුතු සාමාන්‍යයෙන් දෙදස් විසි පහේ. දොලොස් නි මාසය පටන් ගන්න එකක් නෑ දෙලා සුවිසි හයි පලිවිනි මාස වෙනකොට බොහෝමයක් විශ්විද්‍යාල ආරම්භවේවිී ඒ අතුරින් වෛද්‍ය විද්‍යාල ඉංජිනුරු පීට තමයි මුලිම පටන් ගන්නේ. අනෙකුත් පීට ක්‍රමින් පටන් ගනිවි බොහෝ විට තාක්ෂණ පීට කලාපීට ඒ වගේ වානිජ්්‍ය පීට වගේ අප්‍රෙල් මාසේ තමයි පටන් ගන්නන්නේ එය අනෝ විශ්විදල පටන්ගන්න කාලය සාමනෙන් ජනවාරි මාසේ එම නැතන් බොහෝ විට හතරවිනි මාස දක්වා කාලයක් ගත වේවි අපි මේක දලවශයෙන් දෙවිනි මාසිකිල දාමු යුනිවසිට පටන්ගන්න කාලය. සාමන්‍ය විශ්වවිද්‍යලකට ගියාම උපාදිය අවුරුදු හතරක උපාදයක් ඔල්ට ලබා ගන්න පුළුව එම න අවුරුදු තුනකු උපාදයක් සාමන උපාධයක් ලබාගැනීම හැකකි අවගුත් ීර. මඉතින් ඔවලට පැහැදිලි කරන්නේ අවුරුත් තුනින් උපාදයක් හදාරලය එන්න නෙවෙයි එක සාමාන්‍ය පායක් විශේෂවේදී උපාධයක් ම හදාරන්න අවුරුදු හතරම අධ්‍යාපන කටයුතු සාර්ථකව කරලා. එයනුව අවුරුදු හතරක් ගියොත් අනිවාරය ඔබ විශ්වවිද්‍යාලයේ උපාධිපාටමාලා විවර වෙන්නේ දිඩස්තියේ දෙවිනි මාසේ. එතවට තමයි ඔබ උපාදිය සාර්ථකව සම්පූර්ණවන කාලය වෙන්නේඒනම් දෙදස් තිහේ දෙවිනි මාසය වෙනතෙක් ඔයාලගේ උසස් පෙළ සිට උපාදිය දක්වා කාලය විකාශනය වෙනවා එවනන් දෙදස්යේ දෙවිනි මාසය වනතෙක් උසස් පලින් පටන්ගන්න ජීවිතය අරංයන්න වෙනවා. එතුොළ මෙනි මේ අනුව දෙදස් හදක්වාත් දැනට දෙදස් විසිතුනේ දලා අවුරුදු හතක කාලයක් තියනවා අ අවුරුදු හතක කාලයක් තියනවා එනම් දැන් ඔයාල මේ පටන් ගන්නේ අවුරුදු හතකර ප්‍රජෙක්් එක අවුරුදු හත්තම සාර්ථක වෙන්න ඕන යම්විදිියකින් උසස් පෙළ පළමුුවරට අසාර්ථක වුුණොත් දෙවිනිවර කරන්න වෙනහෙනම් තව අවුරුදක් කල්යනවා එතවට අවුදුුව වටක් දෙවිනිවරත් අසාර්ථකු ුණොත් තෙවිනිවර කරන්න වෙනවා ඒමනොත් පොතේ අවුරුදු දහයක් වෙනවා ඉදික ලොකු කාලයේ නාස්ති කිරීමක් ඒ නිසා හිත තුළ තියාගන්න ඔබ මුහුණ දෙන මුල් අවස්ථාවෙන්ම උසස් පෙල විභාගේ සාර්ථක කරගන්න ඒකට ඔබට කරන්න බොහෝමයන් වැඩ තියෙනෝ ඔල්ගේ අධ්‍යාපන කටයුතු කොහොමදක් නිශ්චිත කාලරාමුවක් තුළ වැඩකරගන්න කියන එක ඉදිරි වීඩියෝ වැඩස්්‍රහන් වලින් නොවල්ට ලබා දෙන්නම් මඟතන ඒක ඔබට ලොකු ශක්තියක් වේවි ඔට උසස් පෙල කොහොමද වැඩ ටික කරගෙන ප්‍රබලම ප්‍රතිඵලයකට එන්නේ කියන එක තේරුම්ගන්න දැන් ඊළඟදේත්තා මයි ඕල රැක්‍යයා සඳහායන්නේ දෙදස් තිහේ තොර රැක්‍යා විශ්වවිද්‍යාලයෙන් එියට ආපු ගමම්ම රැකයා ලැබෙනව මෘතුකාංගශේෂත්‍රයේ අනිෙකුත් ශේෂත්‍රවල විශ්ිවිදල උපාදී උරුණු ගමම්ම රැකයා ලැබෙන නෑ සාමාන්‍යෙන් අපි රැකයා ලැබී කාලය රැයා අපි ජොබ්ස් හිතම දෙදස් තිහේ පස්සෙනි මාසේ වගේ වෙනකොට ලැබෙන වගේලා තොර ඔබට රැකියාව මුල්ම රැකාව ලැබෙන දෙදස් තිෙ පස්සෙනි මාසේ. එතුොළ දෙදස්ඒ පස්සෙනි මාසෙ වෙනකොට ඔබ ඉලක්ක කරපු රැකියාවට එන්න ඕනනේ ඉලක්ක කරපු රැකියාවට එන්න ඕන. ඇතැම්මයට පුළුවන් විශේෂයම CT වගේ උසස් පල කරපුවායට විශ්වවිද්‍යාර කාලය තුළ සාමානයෙන් ඔ ප්‍රෝග්‍රමින් නොලජ් තියෙනවනං න් Onlineන් ප්‍රෝග්‍රම කෙනෙක් විදර සාමානයෙන් විධ වූ ප්‍රජෙක් අරගෙන කරන්න පුළුවන් මාසසිකට ඩොල පන්සයක් දොළ දෙදාහක් අතර මුදලක් උපයන්න පුළුවන් හැකියාවන් තියෙනවා උසස් පෙල කරලා විශ්වවිදල් ප්‍රවේශය ලැබුවට පස්සේ ඒ කාලය තුළ බොහෝමයක් අය මේ වෙනකොට කරන දේවල් ඒ පිළිබඳවත් අපි ඉදිරියේදී ඔයාට වීඩියෝ මගින් පැහැදිලි කරන්නම් අපි දැ මෙතන්ටෙන් දැන් ඔයාලා දෙදස් තිහේ පස්සෙනි මාසය වෙනකොට තමයි සාමාන්‍යය මුල් රැකියාවට යන්නන්නේ දැන් සාමානයෙන් යාලගේ අනාගත ඉලක්ක මොනවද සමහරයගේ ඉලක්ක තින හොඳ වාහනයක් ගන්න සාමානයෙන් එ එක එමන බ එක මොකක්හරි සුපිරිවාහනයක් න රේන්ජරව එක මොකක්හරි සුපරිවාහනයක් අනිවරෙන් ඉලක්ක තින ඔයාලගේ හොඳයි කවදරදවසක ඔබ ඒ හින ඟා කරගන්න ඕන ඒවගේ නිවසක් ඒවගේ විවාහය ඒවගේ හීනත් තියෙන ඕනි ඒවා අතුරින් අපි ්ලෑන්් කරන්න වෙනවා ඉස්සල්ලම් විවාහ වෙනවද නැත්තං ඉස්සල්ලා මෝටරතයක් ගන්නවද නිවසක් ඉදි කරගන්නවද ඊට පස විවාහ වෙනවද ඒක පොඩ්ඩක් පලෑන්් කරගන්න වෙනවා සාමානෙන් හිතන්නකෝ දෙදස් තිහෙන් පස්සේ අපි සැලස්මක් හදාගම අවුදු විවාහවෙන්නත් පෙර තමට ආර්ථිකයක් තියෙන්න පැණි මෝටරතයක් වගේ ගත් ොත් තව හොඳයින එන අපි මුලිම මෝටරතයක් ගම් ඊට පසේ විවාහය ගෙන හිතමු නිවසකු තදාගන්න විදික් ගැන බලමු හොඳයි මේ දේවල් කරන්න බෑ රැක්‍යාව ලැබුණු ගමම් සමයිට මෝටරතයක් ගන්න තමන්ට වත්කම් තියෙන් ඕන තමට ආදායමක් තියෙන් ඕන නිවසක් හදාගන්න තමන්ට ආදායම තියෙන්න්න ඕන ඉතින් ඔන්න කොපමණ මුදලක් ඒ සඳහා අවශ්‍යවේදකිලප මුලින් අවධානයමු කරමු හොදයි අපි සාමානෙන් දැනට BMම්W එකක් ගන්න සාමානින් කෝටි තුනක් වගේ මුදලක් දනට යනවා කෝටි තුනක් කෝටි හතරක් වගේ සාමාන ස්ුව එක කෝටි දෙකක් වගේ නම් ඒන ලක්ෂදේසීයක් වගේ අපි BMW එක පැත්තකින් ෙලා එස්ුව එක්ට යම්. එස්සුව එකක් එතකොට ලක්ෂ දෙසීයයි නැත BMW එක සාමානය ලක්ෂ හාරසීයක් වගේ වෙන. අපි ලක්ෂ දෙසයක වාහනයකට යම් බල. දැන් ලක්ෂ දෙසීයක් නම් අනාගතයේදී. මෝටරථයක වටිනාකම ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩිවෙන්න පුළුවන්නේ. දැන් දන්නව සාමාන්‍යයෙන් වර්තවානය රුප්ියල ගැන ලොකු වටි මක් නෑ ොලර එකේ වටිනාකම වැඩිවනාා රුපියල පොඩ්ඩ පල්ලෙහට ගීල දෙෙනවා එම් ඔය තත්ත්ේ තව අවුරුදු ඔයාට ගත වෙන අවුරුදු හතක් සමලට අවුරුදු වට්ටක් ඔය කාලය තුළ රුපපියට බොහෝම දේවල් වෙන්න පුළුව අපි හිතම රැකියාව කරලා අවුරුදු හතරකට පස්සේ තමයි තමන්ගේෙන් නිවස මෝටරාථය යනාද දේවල් එකුතු කරගන්න හදාන්නේ. ඒ කෑන ති සතර වගේ වෙනකොට ඔයා සත්තුව තිබෙන් ඕන ආර්ථික ශක්තිය වත්කම් මොනොවදි කියල බලමු මෝට රථයක් ගන්න නම් අපේසිුව එකන්කම් BMW එකක් නම් සාමානයෙන් දනට ලක්ෂ හාරසියක් විතර ඕන ඉඩ දෙදස් තිහ වෙන කොට BMW කටර ගියොත් ඕෝක දෙගුණේකින්වත් වැඩිවෙෙන්න්න පුළුව එකන් ලක්ෂාට සය එක එක කෝටි අස්සුවා ඉරි එකටවත්කම් අපි සාමාන්‍ය මෝටරතයක් බලමු එුව එක දැන්ට ලක්ෂ දෙසීයක් එතකොට තවරුදු හතක් ගිය මොක දෙගුණකින් වැඩි වනොත් ලක්ෂ හාරසියක් වගේ වෙන්න පුළුවන්නේ අප එන ලක්ෂ හාරසියක් ගැන හිතමු ලක්ෂ හාරසියක් ව ඒ වගේ නිවාසය හ තත්තුු දෙකකවගේ නිවාසයක් ඉද මුොකුත් මිලදී ගන්න වෙනඕනි නිවාසයක් ඉදමමුකුත් මිලදී ගන්න වනම් අපේ එතුමු ලක්ෂ එතෙන්ටත් තාරසියක් වගේ ඕනවෙයි කියලා ඊට වඩා වැඩි වෙන පුළුවන් ඒ කාල වෙනකොට ඉඩම්වල මිල තව වැඩිවෙන්න පුළුවන් තව තව වැඩි වෙන්න පුළුවන් එතට මිට වඩා වැඩිවත්කම් ඕන වෙනවා ගේ වෙනත් ඔය අපි කතාකරොත් විවා හඋත්සයවක වගේ ගන්න ගියොත් ලක්ෂණ දෙගෙන් කරන බෑණ වෙඩින්න්නේ එකටත් යම් මුදලක් ඕනන අපි එකත් හිටම වෙඩි එකත් සාමානයෙන් ලක්ෂ සීයක්වත් බලු දැන්තියන පිරිවඇත් එක් කනේ ද. ඔ තව වැඩි වෙනවා. ඉට අමතරව තව තව විශේෂ දේවල්නේ යම් යම්ද ඕන වෙන ඕන වියදම් හෝ විශේෂ දේවල් වෙනත් වෙන අවශ්‍යතා සඳහා අපි ලක්ෂ සීයක් වගේ තියාගම් සමට බඩු මිල වැඩි වෙලා නිවාසේ ගන්න මෝටරතේ ගන්න අමතර වීදම් මෙන්න පුළුවක් දැන්ග තොඩවානට අනිවාරයෙන් දෙදස් තිහේදී දෙදති අතරේදී ඕල්න්නට අවශ්‍ය වෙනවා ලක්ෂ දාහක් අවශ්‍ය වෙනවා. එතට අනිවාරයෙන් දෙදස් තිස් අතරදි ලක්ෂ දාහක් බත්කම් ඕන නිවසක් මෝටරථයක් විවාහයක් වෙනත් අවශ්‍යතා සඳහා සම්පර්ණ කරගන්න අපට ඕකට විසුදුම් කීපයක් තියෙනවා එකක් නයාර ගන්න පුළුවන් ලීසින් ගන්න පුළුවන් ඒත් යම් දවස කොයාට ගෙවන්න වෙන ඕන හොදයි අපි මෙහෙම හිතමු දෙදස් තිස් අතර වෙනකොට මේ වත්කම ගන්න අපි හොඳම රැකියාවක් සොයාගම් ඉතිියයක් ලෙස ටික එක ුතු කරගව ඒමනම් දෙදස් තිස් හතර වෙන විට ලක්ෂ දාහක් ඉතුරු කරන්න නං දෙදස්තිස් හතවන තෙක් ඔයාට යනවා මාස හතලිස් සටක් එනම් මාස හතලිස් සටක් තමයි වැඩ කරන්න වෙන්නේ අවුදු හතරක්නේ ඒනම් හිතන්නක මාසි ඉ මාසික ඉතිරිය වගේ මුදලක් තියාගන්න ඒගැන ලක්ෂ දාහක් මාස හතලි සට්ටකට තියාගන්න නං සාමාන්‍යයෙන් මාසයක් තුළ ඔබ ඉතිරි කරන්න ඕන මුද්දල ගණනය කරලා බලන්න මේක ලක්ෂදාහතලි සටෙන් බෙදුවොත් විශසයි දශ මටක් වගේ අවශ්‍ය වෙනවා ඒග ලක්ෂ විශ්සක ඉතිරිියක් ඕන දරුවන ලක්ෂ විස්ස එක ඉතිරක් ගන්න නම් අනිවාරයම ක්ෂ ලක්ෂ තිස්පහක වගේ රැකියාවක් හොයාගන්න ඕනන ඒගෙන මාසික වැටුප දෙදස් තිහවෙන විට ලක්ෂ තිස් පහකවක් රැක සොයාගන්න අවශ්‍යයණ හොඳ එහනම් ඊළඟදේ තමයි ඒම නං දෙදස් තිහේදී ඕයාලගේ රැකියාව වැටුපවෙන් නෝන ලක්ෂ තිස්පාක්වත් වැටුපකට යන්න වෙනෝනේ ලක්ෂ තිස්පාකවත් වැටුපකට යන්න වෙනවා එනම්න්න මේක තමයි ඒවාට දෙන ඉලක්කේ ලක්ෂ තිස්පාක වැටුපකට යන්න නම් දැම් බලන්න ලක්ෂ තිස්පහක් වැටුප් ගන්න පුළොන් රැකයා මොනොවදද හැබැයි දැන් වැටුප් ගැන නෙවේ බලන්න දිදස් තිහිේදී Google සෙවම්යන්ත්‍රයේ භාවිතාකරොත් පේස්කේල් තිනෝ වෙනත් වෙබ්බඩ විතියනෝ සාමාන්‍යය වර්තමානයේදී රැක්‍යාවල වැටුප් තල ගැන තොරතුරු ගන්න පුළුවන් වෙබ්බඩ විතියෙනෝ. සාමනින් දැනටමත් වැඩිම වැටුබ් ගන්න රැක්‍යයාාවලඳ පොළක් ගැන හිතුවුවොත්. ඕල උපාධිපාටමාලා විවර කරලා රැකයාවෙනඳ පොළොට එන කොට බොහෝ විට ලක්ෂ තිස් පහක වගේ වැටුප ගන්න පුළුවන්. සාමානයෙන් ෘතුකාංග සේශ්‍රයේ රැකයා ලංකාව තුළ ඉඳගෙන කරනවනම් මාසික වැටුප මාසික වැටුප ලක්ෂ දෙකේ ඉඳල පටන් ගන්නවා. සාමනෙන් පලපුරුද්ධ මත උපාදිය මත ඕලගේ විශ්ිවිද්‍යාලය මත ඔබට ලැබෙන වැටුප වැඩිවෙන්න පුළුව සාමානින් ඒ පරාසය ලක්ෂ දෙක ඉඳල ලක්ෂ තුුණයක්වා සාමාන්‍යෙන් දැන්ටමත් ලංකාවේ තියෙනවා. මේ මංකෑනේ විස්සයි විසිතුනේ මේ වෙන විට විස්සයි විසි දෙ අවසානයඋනටම විස්සයි විසදුරුණකල තමයි ල්වේ. දැන්ටමත් ලක්ෂ දෙකතුන අතර පරාසයක තියෙනවා. මුල් වැට්ටුප බුරදුකංග ශේත්‍රයේ ඒක තමයි දැනට ගන්න පුළන් ලොකුම වැටුප උපාධිපාට මලයෙන් පස්සේ. Turkey, <c Risky> ැ බ පාධ පාටමලාාව හොඳම ප්‍රතිඵල සමඟ රැකය වෙනද ප්‍රටේන වනම් මීටත් වඩා වැඩි වැටු ඉල්ලල තරඟකරන්න පුළුව. සාමනෙන් ලංකාව තුළ මේ වගේ වැටුප් තල වුනාට ලංකාවෙන් පිට ඕස්ට්‍රේලියාව නවසිින් හෝ යුරෝප් වගේ රටවලට ගියොත් සාමනෙන් දැනටමත් ලක්ෂ විස්සක වැටුප තියනම්. අවමය ර් විදේශය නැකයා විදේශ තුළ අවම වැටුප ලක්ෂ සාමාන්‍ය විශ්ස වගේ තියෙනවා. ලක්ෂ විශස්සක් ඒඇනෙ දැනටමත් ලක්ෂ විශස්සක වගේ වැටුප් ගන්න පුළුවන් විදේශයන් තුළ රෘදුකංග සේශ්‍රී. එවන් දැනටමත් ලක්ෂ විශ්සක වැටුප් තියෙනවන ඕයාලා වෙළඳ පුොට එන්නේ රැකයා වෙලඳ පුොලට එන්නේ අවුරුදු හත්තකට පස්සේ ඒ වෙන විට මේක තුංගුණේකින් විතර වැඩිවෙන්න පුළුවන් තුංගුණයකින් හතර ගුණයකින්. සාමනයෙන් ඔල රැකෑවැඳ පට ඇවිල්ලා දෙවිනි උපාධය කරගන්නකොට සාමාන්‍යෙන් මේ වැටුපට තව සිට පණහකින් වැඩිවෙන්න පුළුවන්.ඕඩ දෙවිනි උපාධයක් තියෙන වනම් මේ වැටුපත් තව සිට පණහකින් වැඩිවෙන්න පුළුවන්. තොර ලක්ෂ විස ලක්‍ෂ තිහවෙන්න පුළුව විදේශන් තුළ වැඩ එක රද්දි අමතර දීමනා ඔබට ලැබෙනෝ ඉහළ වැටුප්තල ලැබෙනෝ සාමනයෙන් වසරගානක පලපුරුද්ධ අනුව තව වැටුප වැඩි වෙන ඒ අනුව සාමාන්‍යයෙන් දෙදස් තිහේදී අවුරුද දෙකක් වගේ යනකොට අනිවායෙන් මම අනුමාන කරනෝ මාසික වැ ලක්ෂ පණහකට එන්න පුළුවන් කියලා මාසික වැට ලක්ෂ පණහකට ාවොත් අපේ ලක්ෂ තිස්්පාහිලක්ක අපි ජයාරගෙන තිය ඒමනං මේ දේවල්ට එක අපට සාර්ථක වළඟා කර ගන්න බළුවන්. මෝට රථය නිවාසය අනිකුත් හීන සියල්ලම සැබෑ කරගන්න පුළුවන්. ඒනන් දැංගවලට සැලසුමක් හදාගන්න ඔබට අනාගතෙඩී ඕන මොනොවද කියල ලියන්. ඒවට අවශ්‍ය විය හැකි පිරිවය පිළිබඳ පොඩි ඇස්තමේන්තුවක් හදාගන්න. ඒ අනුව ඔබ රැකිියාවෙන් ගන්න ඕන කොපමන මුදලක් ඉතිරි කරන්න ඕනද. ඒ අනුවෝ රැකයා වැටුප ගැන හිතල එවැනි වැටු ලැබෙන රැකියයා ගැන හිතන් එක තමයි ප්‍රමුඛ සැලසුම ඒ වගේ රැකියාවකට යන්න නම් ඔබ සත්තුූව හදාගන්න ඕන සුදුසුකම් මොනවද මොන උපාධිපාට මාලාව තියෙන් නඕනද කුමන වෘතිය පාටමාලා හදාරන්න ඕනද ඒගේ ඔයාලගේ තියන සහජ හැකියාව දක්ෂතා ගැනත් හිතන් ය සසිලු සංකල්ප ගැන හිතලා එව කොළවල ලියල එ ලියපු සටහන හොඳට විමර්ශනය කරලා අනතුරුව තම තමන්ගේ විශේධාරාව තෝරගන්න තමන්ගේ රැකයා සේෂ්‍රටෙන් මම කියන්න හැමෝ ම අයිසිට කරන්න හෝ බෘදුකංගේඉජිනුවරෙක් වෙන්න කියලා. So්ටය ඉන්ජින කෙනෙක් වෙන්න ඕන්නේ කවුරුත්ම සමට වට මුූල් නිසේශත්‍රයේ ප්‍රමුක ස්ථානාවලට යන්න බොලුවන් ැ ඉජිනු සේත්‍ර යන්න ොළුවන් විධ ශේෂත්‍රවල ප්‍රමුකින් බවට පත්වෙන්න පොළුවවා හැබැයි ඔයාලගේ අනාගත ඉලක්කවලට ගැලපෙන වැටුප් තලත් එක් රැකියාව තියෙනවද කිය බලන්න. ඒමන ඒ තැනදි ඒකට ඕන සුදුසකම් ටිකහරි යන්න ඕන. ඒ සඳහා ඔයාලගුම සස්පෙල විශේද්ධාරාව තෝරාගෙන තෝරාගත්ත පම්මණින්ම ඒලක්කයේ සාක්ෂාක් වෙනි නෑ. ඒ ඉලක්කය සඳහා ඔයාලා ඉතිරිවෙලා තියෙන්නේ මාස විස්සයි ඒ මාස විස්ස සැලසුමකට අනුව වැඩකරගෙනයන්. එහම වැඩකරගෙන ගියත් නිසක වශයෙන්ම ඔයාලට පළමුූ සැරේම විශිෂ්ට ජයක් ලබන්න පුළුවන් ඒත් ජයත් එක් විශ්විවිදල ප්‍රවේශය ලැබේවි ඒක ඔයාලගේ ඉදිරි ඉලක්කට එක සාර්ථක වේී. ඒ සඳහා ඔයාලා කැප්ප වෙලා වැඩ කරන්න ඕන. ඉතින් ඒක තමයිමං අද දවසේ වලට මේ විඩියෝක මගින් පැහැදිලි කරන්නේ මේ විඩියෝ එක වතාවක් හෝ දෙවතාවක් හෝ බලලා හොඳට කරුණුකාරණාතීරණය කරලා ඔයාලා විශේධාරාව තෝරගන්න ඒකම උසස් පෙල විෂයන් තෝරාගැනීමෙන් පස්සේ. උසස් පළ විභාග දක්වාම වැඩ කරන ක්‍රමවේ දේගැන ොඳ සැලස්මක් තියෙන්න්න ඕනම් එවිනි සැලස්මක් හදාගන්නේ කෙසේද කියන එක අපි ඊඟ වීඩියෝ වැඩස්්‍රහණක් මගින් නොබට ලබා දෙන සූදානම් ඒමනං මේ විඩියෝ එක නැවත නවත බලලා හොඳර සංකල්පති රුන් අාරගෙන ඔයාලගේ දක්ෂතාවය ඔලගේ සැහජ හැකියාව ඒවාගේ මනාගතීලක්කය අනාගත වැටූප අනාගත රැකයා ශේත්‍රය ගැන හිතලා ගැලපෙනම විශේධාරාවන් තෝරගන්න ඒ අනුව ඔබට ඔබගේ අනාගතය අනාගතිලක්ක වෙත එන්න පුළුවන් වේවිී. එමනං අපි අවසාන වශයෙන් නවලට සුභ පතනවා ඕට සාමාන්‍ය පෙළ විභාගේ වගේම විශිෂ්ට ප්‍රතිඵලයක් උසස් පල විභාගෙ ගන්න පුළුවන් වෙන්න කියලා අපි සුභ පතනවා. එනම්? පිනමත් වීඩියෝ වැඩටස්ානකින් හාමයමු. සුභ දවසක්. කොටස් අඩු නැති උසස් පෙළ යිCT, ප්‍රෝෂාන් රෝලංකා දකුණු පලාාත් පළමුුව නියා සමගින් මෙවරත් වැඩිම ඒ හාබී ප්‍රතිශතය වසර අටක් දෙවේනේ ප්‍රථම දෙවන තෙවන ස්ථාන හැට හතරක් සමකින් දිවනේ ප්‍රමුක්ඛ ප්‍රතිඵලබිටි කළ කොටස් අඩු නැති යිCT පාටමාලාව සත්රතංගල්ල දැක්ම මාතර සක් යතිස්ස කොටස් අඩු නැති උසස් පෙළ යිCT ප්‍රෂාන් රෝලංකා.